අද දින පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් කරාපිටිය පිළිකා ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙක් වෙච්ච ප්‍රශාන්ත පෙරේරා මහත්මයා විසින් ඉතාමත්ම අශෝභන හා වෘත්ති කියන්නේ නොගැලපෙන හැසිරීම් සම්බන්ධයෙන් දිගින් දිගටම පැමිණිල්ල ලැබුණා. එහි කූට ප්‍රාප්තියක් ලෙස අද දින දකුණු පළාතේම සිටින ළමා වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉතාමත්ම අශෝභන ආකාරයෙන් බැනවැදිලා මරණ තර්ජනය එල්ල කරලා එතුමීට බහර දීමටත් ඇත් කරලා තියෙනවා. ඊට අමතරව රාජකාරියේදී සිටි කියන්නේ ශල්‍යාගාරයක තුල ශල්‍ය කර්මයක් සිදු කරමින් සිටි පිළිකා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු දෙදෙනෙක් වන දිලීප මහලියන් මහතා සහ රසිත මනතුංග මහත්මයන් දෙදෙනාට එම ශල්‍යාගාරය තුලදී ඔවුන්ගේ රාජකාරියට බාධා වන අයුරින් ඉතාමත්ම අසභ්‍ය වචනයෙන් බැනවැදිලා ඔවුන්ගේ රාජකාරියට බාධා වන ආකාරයෙන් හැසිරීමක් සිදු කරලා තියෙනවා. ඊට අමතරව ඔවුන්ගේ පිළිකා විශේෂඥ වෛද්‍යවරයෙක් වශයෙන් කටයුතු කරන ජයමිනි උරුදුගොඩ මහත්මයාටත් අද දින ඉතාමත්ම අශෝභන ආකාරයෙන් දිගින් දිගටම වැණවැදිලා තියෙනවා. මේ වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය මේ පසුගිය දශක දෙකක ආසන්න කාලයක් තුළ වරින් වර මේ විදිහට සිදු වෙමින් පවතිනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය කිසිම කෙලවරක් තව එනකන් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හැටියට තීරණය කළා තියෙනවා මේ විශේෂඥ වෛද්‍යවරුන් සහ අපි මේ සිදුවෙච්ච අසාධාරණයට විරුද්ධව ඔහුට විධිමත් හා මේ ඉතාමත්ම නීතිය කටයුතු කරලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන හැටියට ඉල්ලා සිටින අතර ඊට අමතරව මේ වෛද්‍යවරයා මේ රෝහලතුල වෛද්‍යවරුන්ට පහර දෙමින් තර්ජනය කරමින් යන්නේ මේ ක්‍රියාවලිය මේ පරීක්ෂණ ඉවර වෙන තෙක් ඔහු මේ වෛද්‍ය මේ රෝහලින් කොහො වෙනත් ස්ථානයකට තාවකාලිකව ඉවත් කරන ලෙස රජයට බල කරමින් ඉල්ලා සිටිමින් අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කරලා තියෙනවා. මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ අඛණ්ඩව පැවැත්ම මේ සිද්ධ වෙනවද මේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ අපිට දැනට අඛණ්ඩව සංකේතාත්මක එකක් ඇටියට තමයි මේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ මේ වෛද්‍යවරයා ඉවත් කිරීම සම්බන්ධව පමණයි. ඉන් ඉදිරියට මේ ක්‍රියාමාර්ග සහ ඔවුන් ගන්න ලබන පියවරයන් අනුව අපි ඉදිරියේදී තීරණය කරනවා මේ තවදුරටත් මේක ක්‍රියාත්මක කරනවද එහෙම නැත්නම් මේ පැවිසිකරමින් ඉවර කරනවාද කියන එක අපි තීරණය කරනවා. ඒ කියන්නේ අද පස්වරු වේද මේ ආරම්භනේ කොහොමද? ඔව් අද පස්වරු පහේ සිට තමයි අපි ක්‍රියාත්මක කිරීමට දැන් මේක සූදානම් කරලා තියෙන්නේ. එතකොට හිට පස්වරු පහ වෙනතෙක් මේක පැවැත්වෙනවා. ඉන් අනතුරුව ගන්නා වූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සලකා බලලා තමයි තවදුරටත් අපි මේ සම්බන්ධව ක්‍රියා කරන්නේ. මේ උත්ති ක්‍රියාමාර්ගයට සෞද ඉස්සරහ ඉන්නේ මොනවද? මේ උත්ති ක්‍රියාමාර්ගයට කරාපිටිය රෝලේ සියලුම විශේෂඥ වෛද්‍යවරුන් එකතු වෙලා තිනවා. ඊට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සියලුම සමාජිකයන් වෛද්‍යවරුන් එකතු වෙලා තිනවා මේ ක්‍රියාවලිය සඳහා. මේ දත්ත වෙන නිසා සායනික කටයුතු සහ එන්න දැනට අපි අර හදිසි අවශ්‍යතා සහ ඒ අවශ්‍ය ප්‍රතිරෝගීන් ප්‍රතිකාර කරන හදිසි අවශ්‍යතා පව ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව අනික් ක්‍රියාමාර්ග තමයි නවත්තලා තියෙන්නේ. දැන් විශේෂයෙන් මේ ඉද දිනේ සෙන්සුරාදා දිනේ ගොඩක් සායනික ප්‍රතිකාර සේවාවන් සිදු කර දිනයක් නෑ. ඒ සායනික ප්‍රතිකාර කරන්නේ නෑ. ඉද දිනේ තියෙනවා සායන. නමුත් ඒවා කරන්නේ නැහැ. නමුත් ඉමර්ජන්සි කියන්නේ හදිසි ප්‍රතිකාර සහ ඒ අංශ ක්‍රියාත්මක වෙනවා. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.